සුබම සුබදාසක් කියලා පිළිගන්නවා යාළුවෝ හැමෝම gaming alpha youtube channel එකට මම channel එක subscribe කරලා නැත්නම් දැම්ම ගිහලා subscribe කරලා bell icon නැත්නම් ඕල් කරලා තියාගන්න මේ වගේ video හැමදාම බලන්න අද video එක අපි කතා කරන්න යන්නේ CSBR rank match ban කරන ඉතින් හොන score එක ගැන ඉතින් මොකද්ද මෙන්න මේ හොන score එක කියන්නේ ඒ වගේම ඉතින් මේක කොහොමද අඩු වෙන්නේ ඒ වගේම මේක අඩු වුණාට පස්සේ මොකද්ද අපිට වෙන්නේ ඒ වගේම කොහොමද මේක අඩු වුණාට පස්සේ අපි ඒක ආයෙත් වැඩි කරගන්න මෙන්න මේ හැම දෙයක් ගැනම කතා කරන video එකේදී video දෙකටම බලන්න උඩ කොහොඳයි නම් අනිවාර්යයෙන්ම comment section එක comment එකක් දාන්න එහෙනම් අපි යමු video එකට ඔන්නලෝඩ කියපු විදිහට අද වීඩියෝ එකෙන් කතා කරන්නේ CS rank BR rank match ban වෙන ඉතින් මෙන්න මේ හොන ස්කෝර් එක ගැන. ඉතින් ඔයාලුනේ ඔයාලටත් මේ දේ වෙලා ඇති. ඔයාලගේ CS rank match ඒ වගේම BR rank match ban වෙලා ඇති. ඒ කියන්නේ ඔයාලට ප්ලේ කරන්න බැරි වෙලා ඇති CS rank match වගේම BR rank match. ඉතින් මම මේකට බලපාන හේතුව තමයි ඔයාලුනේ මෙන්න මේ හොන ස්කෝර් කියන එක. ඉතින් මම මේක ඔයාලුනේ අලුත්ම අප්ඩේට් එකක් ඇවිල්ලා තියෙන ඉතින් මම ඔයාලට පෙන්නන්නම් මොන විදිහටද මෙන්න මේ අප්ඩේට් එකෙන් පස්සේ මෙන්න මේ හොන ස්කෝර් එක වෙනස් වෙන්නේ. ඒ වගේම මොන විදිහේ දේවල් කරලාද ඉතින් මෙන්න මේ හොන ස්කෝර් එක අපි අඩු වුණොත් ආයේ වැඩි කරගන්න කියලා. ඉතින් ඔයාලට මම මුලින්ම පෙන්නනම් මොකද්ද මෙන්න මේ හොන ස්කෝර් කියන්නේ කියලා. ඉතින් ඔයාලට බලා ගන්න පුළුවන් ඔයාලනේ ඔයාලගේ ප්‍රොෆයිල් එකට ගියාට පස්සේ ප්‍රොෆයිල් එකේ යටම තියෙනවා ඉතින් මෙන්න මේ විදිහට හොන ස්කෝර් කියලා. ඉතින් මෙන්න මේක 100ට 100ක් තියෙනයි ඔයාලුනේ. ඉතින් ඔයාලා සුපිරිය කියන්නේ ඉතින් ඔයාලා හොඳට ප්ලේ කරලා තියෙනවා ගේම් එකේ කියන්නේ. ඉතින් මේක 100ට 100ක් තියෙනම් ඔයාගේ CS rank match වත් BR rank match වත් ban වෙන්නේ නැහැ. ඉතින් ඔයාලා හොඳට ප්ලේ කරලා තියෙනවා. ඒ වගේම ඉතින් මෙන්න මේ හොන ස්කෝර් එක ඔයාලුනේ අපි කරන වැරදි නිසා මේ ගේම් එකේ ඉතින් අපේ අඩු වෙනවා. මේක ඔටෝම තමයි අඩු වෙන්නේ. ඉතින් අපි හිතලා කරන වැරදි වලදී ඉතින් අපේ මෙන්න මේ හොන ස්කෝර් එක අඩු වෙනවා. ඉතින් මෙන්න මේක අඩු වුණාට පස්සේ තමයි අපේ CS rank match වගේම BR rank match ban වෙන්නේ. ඉතින් මම ඔයාලට කියලා දෙන්නම් මෙන්න මේ විදිහට ඔයාලුනේ අලුතෙන්ම මෙන්න මේ හොන ස්කෝර් එකත් එක්ක ආපු අප්ඩේට් එකත් එක්ක මොන විදිහටද මෙන්න මේ හොන ස්කෝර් එක අඩු වෙන්නේ. ඒ වගේම මොන වගේ වැරදි කරොත් කොච්චරක් දුරට මේ හොන ස්කෝර් එක අඩු වෙනවද කියලා. ඉතින් ඔයාලට බලා ගන්න පුළුවන් ඔයාලුනේ මෙන්න මේ විදිහට තමයි අලුත් අප්ඩේට් එකේ හොන ස්කෝර් එකේ ඉතින් අඩු වීම තියෙන්නේ. ඉතින් ඔයාලට බලා ගන්න පුළුවන් මෙන්න මේ විදිහට ඉතින් අපි මෙන්න මේ වැරදි කරොත් ඉතින් අපේ හොන ස්කෝර් එක අඩු වෙනවා. ඉතින් මෙන්න මේකදී ඔයාලුනේ අපේ අතින් ගොඩක් දුරට වෙන වැරද්ද තමයි ඉතින් අපි CS rank match එක කොහොම නැත්තම් BR rank match එක අපි ප්ලේ කරන්න ගිහිල්ලා අපි ආයේ බැක් වෙන එක. ඉතින් මෙන්න මේ විදිහට බැක් වෙන එක මෙයාලා ඉතින් ලොකු වැරද්දක් විදිහට තමයි දකින්නේ. මොකද ඉතින් ස්කොඩ් විදිහට අපි ප්ලේ කරද්දී අපි බැක් වුණා කියන්නේ ඉතින් ඒක අනිත් ප්ලේයර්ස් ලට කරන අසාධාරණයක්. ඒ නිසා ඉතින් මෙන්න මේ විදිහට බැක් වුණාට පස්සේ අපේ හොන ස්කෝර් එක යාළුවනේ 4ක් 16ක් අතර ප්‍රමාණයක් අඩු වෙනවා. ඉතින් මෙන්න මේ අලුත් අප්ඩේට් එකෙන් පස්සේ ඉතින් ඔයාලා බැක් වෙන්න එපා CS rank match එකදී හෝ නැත්නම් BR rank match එකදී. ඔයාලා match එකට ගිහිල්ලා ඉතින් හේතුවක් නිසා බැක් වෙන්න එපා. ඉතින් මෙන්න මේ විදිහට බැක් වුණොත් ඉතින් ඔයාගේ හොන ස්කෝර් එක අනිවාර්යයෙන්ම අඩු වෙනවා. ඉතින් මෙන්න මේ විදිහට ඔයාලා match 3 4කින් බැක් වුණොත් යාළුවනේ ඔයාලගේ BR rank match වගේම CS rank match ඉතින් ban වෙනවා. ඉතින් ඒකත් ඔයාලට බලා ගන්න පුළුවන්. ඊට අමතරව යාළුවනේ ඉතින් අපි ෆයිල් එහෙම යූස් කරොත් ඉතින් මෙන්න මේ විදිහට ෆයිල් යූස් කරලා ස්කින් ටූල් යූස් කරලා අනේ වගේ දේවල් කරොත් ඉතින් අපේ account එකත් ban වෙන්න පුළුවන්. ඊට අමතරව මෙන්න මේ හොන ස්කෝර් එක අඩු වීමකුත් වෙනවා. ඒ වගේම අපි ප්ලේ කරන enemy squad එක යාළුවනේ ඉතින් අපිට report එකක් වැදුනොත් ඉතින් මෙන්න මේ report එක ගැරිලා බලලා ඉතින් මෙන්න මේ report එක හේතුව සාධාරණයි නම් ඉතින් අන්න ඒ වෙලාවටත් මෙන්න මේ හොන ස්කෝර් එක අඩු කරනවා කියලා තියෙනවා. ඊට අමතරව යාළුවනේ ඉතින් මෙන්න මේ විදිහට report එකක් වැදලා ඉතින් ඔයාලා hack වගේ use කරොත් ඉතින් ඔයාලගේ account එක ban වෙන්නත් පුළුවන්. ඒ නිසා ඉතින් ඔයාලා hack එහෙම use කරලා කොයි වෙලාවකවත් game එක play කරන්න යන්න එපා. මම ඔයාලට කලින් video එකක් දාලා තියෙනවා. ඉතින් ඔයාලගේ account එක ban වෙන්න හේතු මොනවද කියලා ඉතින් අනිවාර්යයෙන් මේ video එක නොබලපු යාළුවෝ බලන්න. ඉතින් ඊට අමතරව යාළුවනේ මෙන්න මේ horn score එක අඩු වීමකුත් වෙනවා. ඉතින් මෙන්න මේ විදිහේ දේවල් use කරාට පස්සේ ඉතින් මෙන්න මේ විදිහට යාළුවනේ මෙන්න මේ horn score එක අඩු වුණාට පස්සේ ඉතින් ඔයාලට මොකද්ද වෙන්නේ කියන එක මම ඔයාලට කියලා දෙන්නම් ඊළඟට. ඉතින් ගොඩක් players ලා game එක play කරාට ඉතින් මේ දේ ගැන දන්නේ නැහැ. ඉතින් යාළා normally game එක play කරන වුණාට මෙන්න මේ game එකේ තියෙන ඉතින් මෙන්න මේ නීති රීති ගැන යාළා හරියටම දන්නේ නැහැ. ඉතින් ඒ නිසා තමයි මේ video එක අරගෙන ආවේ. ඉතින් මෙන්න මේ විදිහට තමයි horn score එකේ අලුත්ම update එක තියෙන්නේ. ඉතින් මෙන්න මේ update එකත් එක්ක යාළුවනේ ඔයාලට බලා ගන්න පුළුවන් මෙන්න මේ විදිහට horn score එක අඩු වුණාට පස්සේ ඔයාලට මොන වගේ දේවල්ද වෙන්නේ කියලා. ඒ වගේම යාළුවනේ ඉතින් මෙන්න මේ horn score එක සතිපතා update වීමක් වෙනවා අපේ. ඉතින් ඔයාලට බලා ගන්න පුළුවන් මෙන්න මේ horn score එක 99ත් 95ත් අතරට આવත් ඉතින් අපිට කිසි ප්‍රශ්නයක් නැහැ. අපිට game එක play කරන්න පුළුවන්. CS match වගේම BR rank match අපිට play කරන්න පුළුවන්. කිසි ප්‍රශ්නයක් නැහැ. නමුත් මේ 94ත් 90ත් අතරට આવත් අපේ CS rank match ඉතින් ban වෙනවා. ඒ කියන්නේ අපිට CS rank match play කරන්න බැරි වෙනවා. ඒ වගේම යාළුවනේ අපිට මේ 89ත් 80ත් අතරට આવත් අපිට ඉතින් BR match duo squad match play කරන්න බැරි වෙනවා. ඒ වගේම CS rank match play කරන්නත් බැරි වෙනවා. ඉතින් අපිට solo BR match විතරයි play කරන්න පුළුවන්. ඉතින් මෙන්න මේ horn score එක 89ත් 80ත් අතරට આવත් ඒ වගේම ඉතින් මෙන්න මේ horn score එක 79ත් 60ත් අතරට આવොත් යාළුවනේ අපිට BR match වගේම CS rank match කොහොමවත් play කරන්න බෑ. අපිට solo වත් BR rank match play කරන්න බැරි වෙනවා. මෙන්න මේ score එක 79ත් 60ත් අතරට આવොත් යාළුවනේ ඒ වගේම ඉතින් මෙන්න මේ score එක 60ට වඩා අඩු වුණොත් ඉතින් අපිට BR rank match ඒ වගේම CS rank match play කරන්න වගේම අපිට ඉතින් team up වෙන්නත් බෑ. කියන්නේ අපිට squad එකකට යන්නවත් බැරි වෙනවා. ඉතින් මෙන්න මේක 60ට වඩා අඩු වුණොත් ඉතින් මෙන්න මේ විදිහේ දේවල් set එකක් තමයි වෙන්නේ. ඉතින් ඔන්න ඔයාලගේ BR rank match වගේම CS rank match උත් දැනට play කරන්න